හොඳයි අපි නැවතත් අගහරුවාද ආදරණීය යෞවනයත් එක්ක අපේ රටේ යෞවන යෞවනියන් හැටියට විතරක් නෙවෙයි අපේ රටේ පුරවැසියන් හැටියටත් අපේ මාතෘභූමිය පිළිබඳව අපිට තිබෙන්නේ ආදරණීය හැඟීමක් විතරක් නෙවෙයි ගෞරවණීය හැඟීමක් මොකද අපේ රටේ ප්‍රෞඩත්වය සහ අපේ රටේ ඉතිහාසය ලෝකයේ කිසිදු රටකට නොදෙවෙන නිසා ඒ අපේ ප්‍රෞඩත්වය සහ ඉතිහාසය නිර්මාණය කිරීමේදී බෞද්ධ සංස්කෘතිය සහ බෞද්ධ සංස්කෘතියේ එන විතුසිතුවම් කලාව අතිශයින්ම අපි අගනා කොට සැලකිය යුතුයි මේ මොහොතේ අපි කතා බහ කරන්නට සූදානම් වන්නේ එවැනි වැදගත් අවස්ථාවක් පිළිබඳව ලංකාවේ නැත්නම් ශ්‍රී ලංකාවේ ප්‍රෞඩ ඉතිහාසයේ එන විතුසිතුවම් කලාව ප්‍රතිනිර්මාණය කරමින් අපේ පරපුරට සහ අනාගතයට යෙදවා දායාද කරන සජින්ද පෙරේරා මහත්මයා අපි ඉතාම ආදරෙන් ඔබව පිළිගන්නවා ආයුබෝවන් කියලා ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් ආදරණීය යෞවනයට ඒ වගේම ගයන් පෙරේරා තරුණෙක් ආයුබෝවන් අපි කැමති මුලින්ම සජින් මහත්මයාගෙන් දැනගන්න මේ බොහෝ දෙනෙක් දන්නවා ඔබතුමා පිළිබඳව එසේ නමුත් මේ විතුසිතුවම් ප්‍රතිනිර්මාණය කරනවා කියන්නේ මොකක්ද මුලින්ම අපි ස්තුතිවන්ත වෙන්න ඕන ජාතික රූපවාහිනියට වගකීම සඳහා කැපුණු ජාතික නාලිකාවට තුරුස්සවන කලාගාරයේ ගමන් මගේ 2007 වසරේ සිටන් ජාතික නාලිකාව අපිත් සමග සිටියා ප්‍රතිනිර්මාණ කලාව කියලා කියන්නේ අපි ලංකාව පුරා අපේ කණ්ඩායම් ලංකාව පුරා සංචාරය කරන පැරණි විහාරස්ථාන කලා පැරණි විහාරස්ථාන කලා සංචාරය කරලා එම විහාරස්ථානවල විස්තර අපි පොත්පත්වල සටහන් කරගෙන අපි පොත්පත් වශයෙන් සකස් කරලා රූප කීපයක් අපේ ඡායාරූප ශිල්පියා මගේ ගයන් පෙරේරාගේ සහෝදරයා රූප කීපයක් අපි ඡායාරූප ගත කරනවා. ඔව්. ඒ ඡායාරූප ගත කරන ලද රූප අපි ප්‍රතිනිර්මාණය කරනවා. ප්‍රතිසංස්කරණය කිරීම නෙවෙයි ප්‍රතිනිර්මාණය කිරීමක් කරනවා. ඒක සංරක්ෂණ කාර්යයක් වශයෙන් තමයි අපි ඉස්සෙ සිද්ධ කරන්නේ. ඒ නිර්මාණය කිරීමේ කටයුතු ඔබද කරන්නේ? මම කරන්නේ. අහ්. සම්පූර්ණ චිත්‍ර ශිල්පය ඔබම කරන්නේ. මගේ තවත් ආධුනික ශිල්පියෙක් ඉන්නවා පසන් පෙරේරා කියලා. දැනට මේ කීපයයි නිර්මාණය කරලා තියෙන්නේ. හොඳයි ගයන් ඔබ තමයි ඡායාරූප ගැනීමේ කටයුතු කරන්නේ. බිතුසිතුවම් ඡායාරූපගත කිරීම හොඳද සාධාරණද? බිතුසිතුවම් වල ඉදිරි පැවැත්ම උදෙසා සමහරව එහෙමත් එපයි කියලා එහෙම මම හිතන්නේ විද්‍යාත්මකව කාරණාවකුත් තියෙනවා. ඔව් එතනදී ඒගොල්ලෝ කියනවා පැරණි ඡායාරූපයට හානියක් වෙයි කියලා. ඔව්. නමුත් අපි පූර්ණ වශයෙන් ලයිට් පාවිච්චි නොකර අපි සම්පූර්ණ මේ කලර්ස් වලින් අඩු කරලා තමයි ෆොටෝ එක ගන්නෙ. සහ අනුමැතියක් ඇතිව. අනුමැතියක් ඇතිව. ඒ අද පන්සලේ අනුමැතිය ඇතිව, දාල හාමුදුරන්ගේ අනුමැතිය ඇතිව තමයි සම්පූර්ණ අනුමැතියෙන් අපි ඡායාරූපගත කරගන්නේ. හොඳයි මම හිතන්නේ දැන් ගයාන්ගේ මූලික අඩිතාලමින් ඡායාරූපෙන් පස්සේ ඔබතුමා ප්‍රතිනිර්මාණය කිරීමේ කටයුතු අත ගහනවා. කොහොමද ඒ කටයුතු සිද්ධ කරන්නේ? එහිදී මොකක්ද අරමුණ වන්නේ? මේ අදි දේවල් අපි කියමු. මේ අරමුණ වෙලා තියෙන්නේ ඇත්තටම ඔබට අපිට සියලු දෙනාටම දැක ගන්නට පුළුවන් දැනට රටේ වටපිටාව දැකගත්තම අපේ අභිමානවත් වූ ප්‍රෞඩ අති ඉතිහාසයේ සැබවින්ම ප්‍රතිනිර්මාණය වෙනවා. ඔව්. ඒ වගේම තමයි අපේ බෞද්ධාගම සමග බැඳුණු ඒ ශ්‍රේෂ්ඨ කලා ශෛලිය සැබවින්ම ප්‍රතිනිර්මාණය විය යුතුයි. සංරක්ෂණය නෙමෙයි අපේ සංරක්ෂණය කියන වචනේට අපි එකඟ නැහැ ප්‍රතිනිර්මාණය විය යුතුයි. ඒක නිසා තමයි අපි ප්‍රතිනිර්මාණය කරන්නේ. මෙහිදී මම ඉල්ලා සිටිනවා මේ ගයන් ගාව තියෙනවා අපිට මුලින්ම පෙන්වන්න දැන් ඔබ ඡායාරූප ගත කරපු බිතුසිතුවම පිළිබඳව අපිට මේ සමීප දසුණක් ගන්න කියලා සමීප දසුණක් අපි ලබා ගමු. ඔබට අපි මේ පෙන්වන්න උත්සාහ කරන්නේ අපි ගෑන් මේ පැත්තට පෙන්නමු මුලින්ම පෙන්වන්න උත්සාහ කරන්නේ ඔබ මේ බිතුසිතුවම ඔබ තිහකොඩ පැත්තේ විහාරස්ථානයක ඔබ ඡායාරූපගත කරපු සම්පූර්ණයෙන්ම පූර්ණ වශයෙන් හානියටපත් වෙච්ච රූපයක් හොඳයි ඉන් පස්සේ මොකක්ද වෙන්නේ ඊළඟ පියවර මොකක්ද ගයන් මේ ඔබේ ඡායාරූපයෙන් පස්සේ කොහොමද ප්‍රතිනිර්මාණය කිරීමේ කටයුතු සිදු කරන්නේ ප්‍රතිනිර්මාණය කරන්නේ මම නැවත මෙම රූපය ඒ මූලික හරයට වෙනස්කමක් සිදු නොකර කැන්වස් තලයක් මත අපි ප්‍රතිනිර්මාණය කරනවා භාවිතා කරන වර්ණේ භාවිතා කරන්නේ අපි වර්ණ භාවිතා කරන්නේ ෆැබ්‍රික් තින්ත කියලා කියනවා රෙදි පින්තාරු තින්ත